යිබෝවන් ඔබ සිලදරාට රජයේ තරග විභාග අතර අතිශ්‍ය තරඟකාලී විභාගයක් තමයි කළමනා කරන සේවා නිලධර සේවේ අධිපන්තියට පත්කිරීමේ විභාගය. දෙදාස් ීසියකේ අප්‍රේල් මාසේ නමවෙනිද ගැසපත්‍රයෙන් මෙම විභාග සීමමිත පදනම් මතා ඇතුම් කරුවන්ටත් එදාම ඒ න දෙදස් විසියකේ අප්‍රේෙල් මාසේ නමවෙනිද රාජපරිපාලණ චකලයක හත දෙදස් විසියක මගින්, සලතා පදනම මත මෙම විවාාගේ අයතුම් කන අයතුම් කරුවන් ගේත් අයදුම් පත් කැඳවලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඔබ සියනු දෙනා මේමනිටත් ඔබ අයුම් පත්‍රය නැසි පාරිදිය සම්පූර්ණ කරලා සීමිත අයතුම් කරුවන් ගැසක්පත්‍රයේ විදිවිධානවට අනුවත් කුසරතා මත අයම්කරුවන් රාජපරිපාලන ශක්කලේ හත දෙදාශවවිසියක පරිදිත් ඔබ අයුම් පත්‍රියෝම් කර ැති කියලා. කිසියම් කෙනෙක් තවල් මත් අයතුම් පත්‍රියෝම කරල ැත්නම් දෙදාස්විසියකගේ මයි මාසේ දහවෙෙන ට කින් ඔබේ අයතුම්පත්‍රය යොමු කරන්න කිය පණිවිඩේ ඔබට දෙට කැමදී මොකද සීමමිත හෝකුසරතා හෝ පදනම මත මෙම විභාගේ ආතුම් පත්‍ර භාරගන්න අවසාන දිනේ වෙන්නේ දෙදස් විසියගේ මයි මාසේ දහවෙනවා හනම් ඔබ අයතුම් පත්‍රය දැන්ම සූදානම් කරලා අදාළ අයතුම්පත්‍රය ඒ ඒ නිවේදනවල විදිි ප්‍රකාරව යොමු කරන්න කිය පණවිඩේ නැවතවතාවක් ඔබට අපි මතක් කරන්න කැමති. ැි බලමු මේ විභාගය කුමනාකාරය විභාගයක්ද මේකට කීතනෙක් බදඳවගන්නවද මේ ප්‍රශ්නපත්ව වවහ මොනවාද කියක පිළිබඳව දල්ලා අදහසක් ලාගතය. ොකද බ මේ සූදානම් වන්න බලාපොරොත්තු වෙන්නේ දැනට පවතින තරග විපාග අතර අත්තිශය තරඟකාරී තරග විභාගට. හොඳයි. මම කලින් සඳහන් කලා වගේ කළමනා කරන සේවා අධිශ්‍රේණියයට සීමිත පදනම මතයි කුසලතා පදන මතයික කියෙන ප්‍රවේශයන් දෙක ඔස්සේ බඳවාගරින් සිද්ධ කරනවා. මෙ ප්‍රවේශන් දෙකඔස්සේ බඳවාගැරින් සිද්ධ කරත්දිී හරි හරියට සට පණහබැගෙන් සීමිතම්කරුවන්ටත් කුසරතාමත අතුුම් කරන අතුම්රත් පුරප්පාඩු සඳහා ප්‍රවේශවීමේ අවස්ථාවති වෙනවා. එහෙනම් තුරප්පාඩු කීහත්තයෙනවාද. පුරප්පාඩු ප්‍රමාණය ගණනය කරන්නේ සීමිත හෝ කුසලතා පදනම මත හෝ විභාගේ පවත්තා අද්දී මේ දෙකින් කලින්ම පැවැත්වන විභාගේ අවසන් ප්‍රශ්නපත්තරයට මූන දෙඩ තියන දවසට තියන පුරප්පාඩු සංඛ්‍යාව තමයි මේමගින් පත්කරන්නඩ තියන තනතුරුවල පුරප්පාඩු සංඛ්‍යාව කියලා ගණනය කරන්න. එනං කලින් සීමිත තරග විභාගේ පැවැත්තුවොත් එමනත්නම් කලින් කුසරතාපදන මත පැවත්වන අභෝගතා විභාගේ පැවත්තුවත් අන්නේ විභාග වල අවසාන දිනේ නැතැම් කලින් පැවැත්වන විභාගේ අවසාන දිනයට පවතින පුරප්පාඩු සංඛ්‍යාව තමයි මේ විභාගේ මගින් සම්පූර්ණ කරන්න බලාපොරොත්තන පුරප්පාඩු සං්‍යයාව කියන එක තීරණය කරන්න. ඉන්සී පණහක් සීමමිත පදන මතත් ඉන්සීයට පණහ කුසරතා පදන මතත් පුරප්පාඩු පිරවීමට යොදාගරන්නවා. මේ පුරප්පාඩු සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රසිද්ධයට පත් කරනවා මෙන්න මේ විභාගත් දෙක මත ලමනා කන සේවා නිලධාරරි සේවේ අධිපන්තියට පත්රන තින පුරප්ාඩු සංඛ්‍යාව මෙන්න මෙච්චරයි කියන එක. එක දිරීියදී ප්‍රසිද්ධයට පත් කරන හරි. ඒක එහෙම තියෙත්ති දැන් අපි බලනවා ඇගයම්කිරීමේ ක්‍රමේම ක්දක පිස්ලාම් බලමු කුසලතා පදනම මත මෙම විභාගය ගේම් කරන්න කොමද කියල සහ ඒකට කුසලතා පදරම් මත විභාගයට ආයතුුම් කරන්න සුදුස්ක ම්ලබන්නේ මොනමගගේ ර න ක ැ නම්. මේ කුසරතා තියදිය අඇුම් නොකරඉින්වනන් අප ඔබට ආරාධනා කරනවා ඔබට මේ කුසරතා තියෙනවා අයදුම් කරන්නගෙන. මොකද ගුසරතාවය. ඔබ කළමනා කරන සේවා නිලධාරී සේවයේ පළවිනි පන්තියේ වසර පහක සක්‍රියහා සතුර්දායගක සේවාකාලයක් සම්පූර්ණ කළ නිල්ධාරියෙක් නං. ඔබට පුුවන් රාජ පරිපාලන චක්කලයක හත දෙදස් විසියක ප්‍රකාරව මේ වෙන කොට ප්‍රසිද්ධ කරලත් තියෙන කුසරතා පදනම මත. කළනා කරන සේවා නිලධාරී සේවේ අධිපන්තයට පත්කිරීමේ තරග විභාගයට අයතුම් කරන්න. එනම් ඔබ කළමනා කරන සේවා නිලධාරී සව පළවෙනි පන්තියේ වසර පහක සක්‍රියහා සතුෘදායක සේවා කාලය සම්පූර්ණ කළ තියෙනයෙක් නම් ඔබ අයතුම් කිරීම සඳහා සුදුසකම ලබන්නේෙක්. එහනම් මොහක්ද ඇගයම් කිරීමේ ක්‍රමය ඇගේම් කීමේ ක්‍රමය කුසරතා පදනම් මත ගත්තහම මෙ අයට... ප්‍රශ්නපත්තරේකට මූඩ දෙම සිද්ධවෙනවා අියෝගත ප්‍රශ්නපත්තරයක් ප්‍රාෝගි කරුණු කාරණත්්‍යයෙන් ප්‍රශ්ණපත්වයට අඩංගුයි අන්නේ අභියෝගතා ප්‍රශ්නපත්තරය ලකුණු සඒක ප්‍රශ්නපත්තරයක් මෙම ප්‍රශ්නපත්තරයට අවම ලකුණු හතලියයක් ලබාගන්න කෙනෙක් සම්මුග පරිීක්ෂණය සඳහා සක බ අවමලකුණු හතලියයක් ගත්ත කෙනා සම්මුග පරක්ෂණයට ඉදිරිපත් වෙත්්ති අන්න ඒ අයට පලපොරුද්දට සහ ජේත්‍රතාවයට ලුල්ලබෙන එන අපි දකින දෙයක් තමයි කළමනා කරන සේවේ අදිශේණයට පත්ගරන්න තියන මේ කුසලතා පදනම් මද තියන ප්‍රවේශය රාජ්‍ය සේවේ සෑහෙන කාලයක් රාජසේරයේ දීර්ග කාලයක් එම කටයුතුවෙල නිරතවෙච්ච පුද්ගලයන්ට තන්ගේ ශ්‍රේනිිගත උසස්වීම ලාගණඩ දී යන හොඳ අවස්ථාව හෙඳ මේ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගතයතුයි. එනවා අභෝගතතා පරීක්ෂයෙන් සමත් එන ැත ලුණු තරට වැඩා ගන්න අයට ජේස්ත්‍රත්වයට ලකුණු ලබාදෙනව ලකුණු හටක් සහ පලකුරුද්දට ලකුණු ලබදෙන ලකුණු හැටක් වසේ. ජේස්තත්තවයටක කොමද මේ ලකුණු ලබාදන්නේ ේස්ත්‍රත්වයට ලුණු ලබාදෙන්නේ පළමිනිස්ශ්‍රේණයේ සක්‍රියහා සතුෘදායක සේවාකාලයේ වසර පහෙන් ඔබ්බට පළමනිශේණයේ හිටපු සේවාකාලයට. එකනි හයවෙනි වර්ශයන්දල එන සේවාකාලයට එක වර්සයකට ලකුණු හය බැගෙන් වූ ා න පරම ක්ුණු ැටයි න සර හයක් දක්වා ලක්ුණ ්‍රමාණය ලබාදන. එළමට පල පුරදදර දනවා. ේ පුරද ල හැටක් වන. ප රත්රද ලක් හට තරණය කරන්නේ. පළමනා කරන සේවා නිල්ලධාරි ස සේවේ. ප ේ දීක්ෂ තනතුරක ල් රරි රාජ කාරි ක ෙමන ීක්ෂණ තනතුරේ ාජකාර කිරීම සම්බන්ධය . එම අධීක්ෂණ තනතුර රජකාරී කරපු එක වර්ෂයකට ලකුණු දෙක බැගින් උපරිමය ලකුණු හතලියයක් තක්වා ලකුණු ලබාදෙනවා. ඒතමයි කුසලතා පදනම මත මෙම පත්කිරීම් කරද්දිී බඳවාගන්න ප්‍රමී අභියෝගතා පරීක්ෂණයක් තියෙනවා පල පුරුද්ධත්‍ර සහ ජේෂ්ටත්වයට ලකුණු ලබා දෙෙනවා. ඒ තමයි කුසලතා පදර මත මෙම පුරප්පාඩු පිරවෙන්නේ. මීළඟට සිත පදන මද මෙම පුරපාඩු පිරවෙන්න කොහොමද මෙ සීමත පදන ද වි ාගේ පැවත්වන ියෝහමක්ති කියෙනෙක් ගැන අපිසාකච්ා කල බැලිය තු. මේක මයි අතිශය තරග කාරී වෙන්නේ. මේක අතිශය තරග කාරය වෙන්නේ මේකට අතුුම් කරන්න පුළුවන් කණඩයම කෞුද ගෙලපි දැනගත්තහම අපිට පුළුවන් ඒ ගැන තීර්ණය කරන්න. කවුදු මේ කණ්ඩායම මේ කණ්ඩායම තමයි. කළමනා කරන සේවා නිලධාරි සේවේ පළමනි පන්ති නිලධාරෙන්ට වි්‍යා තුු කර පුළුවන්. වසර අටකට නොවඩු කරමනා කරන සහකාර සේව සක්‍රිය හා සතුටු දායක සේවාකාලයක් තියෙන ඒවගේම දෙවන පන්තියේ නිලධාරියෙකුට මේ විවාාගයට ඇදුම් කරන්න පුළො. එවිතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභ විසින් පිළිගණු ලැබු විශ්්‍යවිද්‍යාලයක උපාධයක් තියෙන කරමනා කරන සහකාර සේවේ වසර පහක සත්‍රිය හා සතුෘදාායක සේවා කාලයක් තියෙන අයකුට මේ විවාාගරඇතුම් කරන්න පුළ. අන්නේ ක ෙන ූලික කොන්දේසිත්තෙ එක හ තමයි පළවෙනි පන්තිය නිල ධාරයයක්ක් වීම වසර අටකට වඩ වැඩි සත්‍රිය හා සතුෘදාායක සේවා කාලයක් තියෙන දෙවන පන්තිය නිලධාරයක වීම විශවවිද්‍ය ප ප පපාන කොමසන් සහව විසින් පිළිගනු ලැබූ විශවविද්‍යාලයක උපායක් සහිතව කළමනා කළ සේවා නිලධාරිී සේවේ වසර පහක සක්‍රියහා සතුෘර්දායක සේවා කාලයක් තිීන නිල්ධායක වීම හා. ඒ ඒ ශ්‍රේණිවල සම්පූර්ණ කළයුතු කාර්ක්ෂමතා කඩයිම් පරීක්ෂණ නිසිවේලාවට සම්පූර්ණ කරපු නිලධාරීන්ට පුළුවන් මෙම සීමිත පදනම මත කළමනා කරන සේවා නිලධාරී අධිශේණයේ විභාගයට අයතුුම් කරන්න. මෙතන්ති චූටි ගැටලුවක් තියෙනවා. කාර්යක්ක්ෂමතා කඩයිම් නිසිවේලාවට සම්පූර්ණ කළා අයට එනං. හරිපාලන හේතුවන් මත විභාගේ නිසිවේලාවටු පැවත්තීමමාදී වශයෙන් වු අපේක්ෂකයාගේ පාලන පරාසයෙන් ඔබ්බටගේපු අපේක්ෂකයාගේ පාලනයට නැතු නොවන කාරණයක් හේතුවෙන් අදාළ කාරීක්ෂමතා කඩීමට මුහුණ දෙන්න අවස්ථාව නොලැබුණු අපේක්ෂකන්ටත් නැත්තං නිලධාරින්ටත් පුළුවන් මේ විභාගගේ සඳහයතුන් කර. හැයි පත්වීම් ලබා දෙෙත්තිී අර කාරක්ෂමතා කඩේීම සම්පූර්ණකරීම කොන්දේසිය ඒහිදී සලකාබලනම පත්වීම් ලබා දෙෙන්නේ කොන්දේසිය සම්පූර්ණ කකට පසේක දෙවනි රමය. එනිසා මේ කියන සුදුස්කම් තියනයට පුළුවන් විභාගයට සීමිත පදනම මත අයතුම් කරන්න. එනම් එහෙම අයතුම් කරන්න තියන සුදුස්කම් තියෙනය තවමත් අයතුම් කර නැතු ඉන්නවාම් අන්නේ අයට අි නවත මතක් කරනවා ඔබේ අයතුම් පත්‍රය දෙදාස් විසි එක පස්සේ නිමාසි දහ වෙන දඩ කලින් නිසිපාරිදි. අදාළ ගැසට්පත්්‍රී ගැසට් නිමේදනය සඳහන් ක්‍රමවේදයන්ට අනුව යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. සීමිත තරග විභාගය ගැන සරකා බලද්දී මේක ප්‍රශ්නපත්තර පහක පහකට මොනදට වෙන තරඟ විභාගය. ප්‍රශ්නපත්තර එකන එකක් ගැන කතා කරගත් හම පැය දෙක බැගින් පිළිතුරු සපයන්ඩ වෙන කාර්යාල කළමනා කරණය කාර්යාල ක්‍රම ආතන කාරය පටිපාටිය, රාජ්‍ය මූල්්‍ය කළමනා කරණය කියන පැෑ දෙක බැගින් මුණ දෙන්න වෙන ප්‍රශ්නපබත්තර හතරක්තියෙනවා. එවගේම පැය එකහමාරක් වන පොදු ප්‍රශ්නපත්තරේ තියෙනවා. විශේෂෙන් අපි සලකා බලන්ඩ ඕනි ආතන කාරය පටිපාටිය ගත්තර පස්සේ ආතන කාරය පටිපාටිය අපි විභාගයට මූුණ දෙද්දී. අපි විෂයකරුණු ආයතන සංග්‍රහයින්ෙන් ආණ්ඩුගුවන්ව්‍යස්ථාවන් චකලේකවලින් ජේවා කොමිසන් සභාවේ කාරරිපටිපාඩි ීතිවලින් මේ සයනු කරුණුකාරණා ඒකකා බද්ධ කරලා අපේ දැනුම සන්නදධ කර ගත යුතුයි. ඒවගේම කාර්යා සලා කාර්යාලකමවල එදා එදලා පැවතෙන කාර්යාල ක්‍රම නූතන අවශ්‍යතාවයන්න එක ගලපල කාර්යක්ෂම සහ සපලදායි සේවයක් මහජනාවෙනෙන් දියත් කරන්නේ කොහොමද කියනෙට අපි ග ්‍රේශ තමයි අපේ ත්ර වල කැටි ලා යට. වගේ කම කර න් රාජ ල්ල කළමනා කරය ගත්තර ස්ස රජය ල්ල කළමනා කරනය තුළ සිද්ධවෙච්ච ෑතකාරන වෙනස්කම් දීර්ගකාරන අපි භාවිතා කරන එ ාවිතයන්ගේ තියන වාසියවාසි සියලු දේවල් පිළිබඳ අපිට සාකච්චා කරන්න සිද්වන. ඒසා ච්චා කරල සංවිදිත උත්තර සංවිධානය කර ත්තරි ප්‍රශන වලට . බද ප්‍ර්න වලට ත්තර ලබා ද නිකම අපට ප්‍රශ්න වට උත්තර බාද තර ගේ ා ර ප්‍රශ්නයක් අප දැන ර ර පි ප්‍රශ්නයක් ට ප්‍රශ්න න්න දන්න රන කරන න න රන්දවල අපිර ිය කල නම මේ විභාගය දැන් සංවිධානය වෙලා තියන්නේ බහුවරණ ප්‍රශ්නවලින් සහ විවෝහගත प्रशन्वार्ण प्रशन्वार्ण ്്് ത ් ගത ්‍ර්නව .ැ ප්‍රශ්නවට බාන ഇലක්ක ර නියත සහ നෂචිත විය යතුයි. ව ത. පිට මේක ලකුණු හොරාගැනීමේ හැකිය ාවක් නැෑ. ඔබ නිවැරදි අංගසම්පූර්ණ නියත සහ නිශ්චිත උත්තර ලබාදීම තුළින් මේ ලකුණු හොරා ගැනීමේ හැකිියාව පිටතියනවා ඉතින් සමිත තරගවිභාග අරකිව්ව වගේ අරකිව්ව වගේ අරකිව්ව වගේකිවේ කුසරතා තරග විභාගේ වගේ පාස්වෙන්න නැත්තං සලකාබලන ලකුණුපමාණය සමත්වීමේ ලකුණු පමාය ලකුණු හදරියයි. න්න ැ ශේෂෙන් සලකා ලන්න ඕන. තමම් වඩාත්ම ආදරේ කරන්නේ තමන් වඩාත්ම කැමති මුල කළම කර න්න පුළුවන්. ත පටි ළුවන් යා ළුවන්. අම ාත් ැතියකෙන් උපරිම කුණු ගන්නවා කියලා ාත්ම කැමතික වෙනුවෙන් පමණ ැපවීම සිටීමම තුළ කවදාවත් විභාගේ සමත්තීම හැකයා වක්නෑ. සියලු ප්‍රශ්න පත්තර වලට ලකුණු හතලිහේ සීමාව. ොඩ උඩ ලකුණු පමානයක් ලබාගතතුයි. අවුම ලකුණු සීමාව සමතීම යවුම ලකුණුීමව ලු හදිි හය කියනෙක ඔබ අනිවාරම් මතක ති්‍යයාගත යුතු කාරර්ණයක් කනවා. එනිසා ලුණු හතලිහේසීමාවට සියලු විෂයන් රැගනෑවිල්ල තමන් ඇලුම් කරන තමන්ට වඩාත් උචිත තමන් වඩාත් කැමති සියලු විෂයන්ට ලකුණු උපරිමේ දක්වා ගෙනෑමට අවශ්‍ය මෙහවීම. හටයුත්ත බඒ ඒවෙනෙන් සූදානම්වීම ඉතාම වැදගත්වෙනවා. තමන්න මෙහෙවන්ඩෝනේ තන්ට උපරිම ලකුණු ප්‍රමාණයක් ලාගෙන ලුණු හතිියේ සීමාව කියන්නේ සම ලුණු ප්‍රමාණය මසක් විභාගය විවාාගයෙන් ඔබට පත්තීම ලබා දෙන්නත්ත ඔබ මේන් තොරාගැීම ලකුණු සීමාවන ව උපරිම ලුණු සීමම කියෙනෙක අප මතකතියාග න්නඩුව. ඒම මතකතියාගෙන තමයි අපි මේ විභාගයට යන්න ඕනේ දැන් අපි මේ විභාගයට සූදානම් ව නිසාවා විභාගයට ඇතුම් කරන්නේ ලංකාවේ ඉතාමත්ම පීඩාකාරි තත්ත්වයක් අපි තුළ තියෙත්්ති කොවිඩ වසංගතය මුළු ලංකාව නැවතවතාවක් වෙලාගෙන තියෙන වෙලාවක තමයි අපි මේ විභාගයට පෙනී සිටින්න සූදානම්වෙන්නේ ඔබ දන්නවා දෙදදාශසිසේ හත්‍ර විනිවාස නමවෙනිදාම මේ ගැසත්පත්‍රය පකරත්ති හග පළකරත්ති ගැසත්පතයේ කොදේශයක් තියෙනම මේ විභාගේති. පැන්නේ දෙදහස් විසිය එක ජුලිමාසේදී. එ ජුලිමාසේද විභාග පැවැත්වනකට කොවි් වසංගතය බාධාවක් නොවේ. හනිසා අපිට මේ මෙනට හට තුළ පවතින කොවිත්තත්වය තිබීම සලකා බලල අපේ සූදානම්බීම අපි විභාගය වෙනුවෙන් කරන. ඇගීම ඒ විභාගය වෙනුවෙන් අපි අපේ තුළ කරන සංවර්ධනයන් විෂන් පිළබඳ කරන සංවර්ධනයන් අප නවතාදෙමන ම් කල්ැබීම පසුගාමීව කටයුතු කිරීම අපට හොඳ ප්‍රතිචාරයක් ලබාගන්න අවස්ථාවක් නොවේ. එනිසා අපි මොන තත්වය තිබුණාත් දෙදා ශ්‍රිසයකේ ජූලිමාසේද ගැසත් පත්‍රය පල කළපු ආකාරයට විභාගය පවත්වෙනවායයි කියන. ි්ඨානය ැත්තන්ගේ පැවත්වෙනවාය කියෙන ඉලක්ක ඇතුව අපි වැඩකිරීම ඉතාම වැදගත්වෙනවා. ඔබහ හොඳින් දන්නවා ජෛශ්‍රී රත්නායක මහත්ම හෙවන උපකාරක පාටමාලාවන් රජේ විභාග වෙනුවෙන් පවත්වන උපකාරක පාටමාලාවන් ඒ විාග අපේක්ෂකයන්ගේ බලාපොරොත්තුවලට උපරිම සාධහරණයක් කරන ආකාරයට මේ දක්වා ක්‍රියාත්ම කරලා තියෙනවා. ම ඉදිරියටත් ඒ විදිර ක්‍රියාත්මක වෙනවා. ඒ කටයුත්තර තමයි අපි මේ මෙලෙස පෙළගැහෙන්නේ අප අරමුණ වෙන්නේ ඔබ ඉගෙනගන්න විෂයන් ඉතාම හොඳින් ඔබට කාවදිින් ලෙස කියල දෙන එක ඒවගේම කිසියම් ප්‍රශ්නයක් අහපුහාම අන්නේ ප්‍රශ්නයට සංවිධාන ගතවෙච්ච අංග සම්පූර්ණ උත්තරයක් ලියන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබට. වශ්‍ය ගුරුහරු කන්දන්නට තමයි අප අර ඔබේ අරමුණ වෙන්නේ විභාගගේ සමත්වීම අප අරමුණ වෙන්නේ විභාගය සමත් කරවේ. මේහනන් ඔබේ අරමුණ සසා අප අරමුණ සමපාත කරන්නට අපි ඉතාමත්ම උනන්දුවෙන් කැපවිීමෙන් වැඩ කරන්න ඕනේ කියන පණවිඩේ මේ අමස්ථාවේද අපි දෙන්න ඕන. ඉතිං කතාව මෙහෙම කියද්දි අපේ මේ කණ්ඩායමට අපි ඔබට මේ උපකාරක පාටමාලාව තුළ ලබාදන මේ කණ්ඩායමේ ලකා රිපාලේ ශ ලංකා ගනකාධිකාරය සේවේ වගේ සේවාවන්නල වගේම. ශ්‍රී ලංකාවේ විවිධ රාජ්‍ය ආයතනවල ඉහල තනතුරුදම දරමින් විවිධ මට්ட்டම්වල විවිධ අන්සවල පපපුරද්ධ තිනල්ල පപපුරදධ තින ප්‍රීණ දේශක මඩුල්ලක් මේ අප කණ මද එකැකතුවෙලා ඉන්නවා ඔබට මේ උපකාරය. කරන්නන ත උපකාරග පාටමාලාව කරන්නට විශේසෙන්ම මට මේවස්ස මතක්පුණසාහ කියන්න කැමති මුූල්ෙ කළමනාරන ූල කළමනා කරන විස රාජ්‍ය මුල්ල කළමනා කරන විශය. අපේ ධනංජ ගනකාති කාරතුමා දනජ ලංකේශව ගනකාති කාරුතුමා. ඔබටොම් හුරුපුරුදු හැමදාම ඔබත් එෙක්ක කටයතු කරපු ප්‍රවීණ දේශකවරෙක් ඇතුම හේවනවා. එතින් මම ඔබත් එෙක්ක බලාපොරොත්තුවෙනවා ආත කාර පි පාේ කාරයයාල ක්‍රම කිය විශයන් ස්සේ ඔබ මොගහැනම බලාපොත්තුවා. මොගහහිම කරන්ඩරක් ඔබ මාගෙන දැනග තයතුයි ම කෞුද කියනෙක ඔබට හඳුන්වාදයතුයි. මගේ නම නෙරංජන් මම පරිපාලන නිද ද ද ට ස ය දේ. ඒකම් කාරයාල නාක හමුද ේ වගේ රි මාර්ග දෙ පාර්තු යතුව රාජකාර කරමින් විද සේවා පරිසරයන්තුළ විධ පරිපාන නිර්ධාරක වරේක් වසෙන් විධාධයැකින් සමුදායක් මටතියන. රාජ්‍ය සේවේ වසර විසි එක රාජසේවා ඉදිහසයක් මගත්තෙක ගැබ් වෙලා දීන. ඒත් එෙකම. මම ශ්‍රජවර්ධන පුර විශ් විද්‍යාලේ උපාධධාරිෙ විද්‍යාවේදී ව්‍යර පරිපානය පළිබඳද. ඒවි රක්නෙවෙයි මම. විෘධ විශ්වවිද්‍යාලයේ ස්‍යවේධන පිළිබඳ പ්‍රരයෝගක අධ්‍යාපනය පිළිබඳව ප ප්‍රශ്ත් දිിප്ലോමධාරියෙක්. ඒවගේම කළමනා කරණය කාරයාල කළමනා කරණය පිළිබඳ ්‍රര ලංക്കකා සංවර්ධන රිපාල තන ඩිපലോමാධරියෙක් වගේම නීතිය පිළිබඳ පරිපාල නීතිය පිළිබඳ ශിලංකා සංවර්ධන പරිපාල ධන ඩിප്ලോമാධාරීෙ. තිින් මම විශ්වාාස කරනවා. අපේතියන අධදකීමම්. අපි ඉගැගත්ත දැනගත්ත දේවල් එකට එකතු කරලා ඔබ වෙනුවෙන් ඔබ විභාගේයට සූදානම් කෙන වෙනුවෙන් ඔබට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වේ කියලා ඔබ ජැගගාහහි අනාගතයක් ප්‍රර්ථක කනස්තුති